දැක්කේ නැහැ. ගියෝ දැක්කෙත් නැහැ. පැවිද්දෝ දැක්කෙත් නැහැ. හෙට දකිද? හෙට දකින්නෙත් නැහැ. හෙට දකින්නෙත් නැහැ. ඇයි ඒ? ලැජ්ජාත් නැහැ. බයත් නැහැ. පාපයට ලැජ්ජාත් නැහැ. බයත් නැහැ. පුතා මේ අපි හම්බ කරන ඒවා මොනවටද? බුදුහාඳුරු අනුදැන වදාලා පුළුවන් තරම් හම්බ කරන්න කියලා ගිහියන්ට. ගිහියන්ට කිව්වා පුළුවන් තරම් හම්බ කරන්න කියලා. මොනවද? වස්තුව. කම්මැලි නැතුව දෑත දෙපය වැර වීරියෙන් පුළුවන් තරම් හම්බ කරන්න කිව්වා. උට්ටාන විරියාදි ගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්ම ලද්දේන භෝගේන. බලන්න භව භෝග හම්බ කරන්නලු දාඩිය වැක්කරනකම් මහන්සි වෙලා නැනනුවන වෙහෙසවලා මේ බාහු බල පරිශ්‍රමයෙන් යුක්තව වස්තු හම්බ කරන්න. මොනවටද? ඈ මොනවටද හම්බ කරන්න කිව්වේ? පොඩි බැඳලා පොඩි බැඳලා පොඩි බැඳලා පොත්වල දාලා කබඩ්වල දාලා හිර කරලා මැරෙනකොට දැක 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 අඬා අඬා කෑ ගහගා මැරෙන්නද? ඔව්. අර හංගාපු අධිය බල බල දැක දැක ප්‍රේත කමට අඬා අඬා මැරෙන්න. ඒකටද හම්බ කරන්න කිව්වේ? නෑ නෑ නෑ. පුළුවන් තරම් හම්බ කරලා පුළුවන් තරම් වියදම් කරන්න. මොනවටද වියදම් කරන්නේ? ඈ මොනවටද වියදම් කරන්නේ? මේ ලෝකය වෙනුවෙන් යුතුකම් වෙනුවෙන්. මේ ලෝකය වෙනුවෙන් යුතුකම් වෙනුවෙන්. ස්වార్థය වෙනුවෙන් පරාර්ථය වෙනුවෙන් වියදම් කරන්න. හේතුව ගෙනියනකොට මැරෙනකොට ගෙනියන්න බෑ. තියාගෙන හිටියට මැරෙනකොට ගෙනියන්න බෑ මොනවත්ම. ඒඳ ඒවා ඔක්කොම යහපත් දේ සඳහා වියදම් කරන්න කිව්වා. අපි මොකද කරන්නේ? අපේ හාඳුරු කෙනෙක් අපවත් වුණා කෝටි 22යි අපවත් වෙන. කෝටි 22ක් කිව්වාම දිව්‍ය ලෝකයක් වගේ පන්සලක් හදන්න තිබ්බා බලන්න. හැබැයි පඩංගුවක් වගේ සිවුර. සිවුර පඩංගුව වගේ. දන ගහලා වඳිනකොට වස්ස ගන්ධස් සාරෙද. කන්නෙත් නෑ, බෙහෙතක් හේතක් ගන්නෙත් නෑ, ජරා වාසයි. සීනි 1800 ගණන් වල එව්වා හිටන් තියෙන්න ඇති. අපවත් වෙනකොට කාමරෝල සල්ලි තිබිලා තියෙනවා ඇඳේ මෙට්ටට යටින් දාපුවා ගණ්ඩ බෑලු මෙහෙම කුඩුළු වෙන්නේ. අර ලෑල්ලට ඇලිලා ගණ්ඩ බෑලු කුඩුළු වෙන්නේ ඔක්කොම. මැරිලා ගියා. දානේන සීලේන අනුශාසයන්ති හරිත කීයක පලංන දේති අනිච්ච නිච්ඡං සමනාවදන්ති ගතස්ස බින්නම් කලහං කරෝති. ඔව්. අපි බණ කියනවනේ නේද? ඈ දානේන සීලේන අනුශාසයන්ති. දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ. කවුද කියන්නේ? ස්වාමීන් වහන්සේලා කියනවා. නිතරම දන් දෙන්න ඕනේ. නිතරම සිල් රකින්න ඕනේ. එතකොට තමයි නිර්වාණයට මඟ පෑදෙන්නේ. ස්වාමීන් වහන්සේලා කියනවා. හරිත කී ඒක පලන් නදේති. එහෙම කියන හාමුදුරුව වත්ත පහල අරලු ගහේ අරලු වැටෙනවාලු. බඩේ කැක්කුමට එකෙක් ඇවිල්ලා අරලු ගෙඩියක් ඉල්ලුවාට දෙන්නේ නැන්නේ. ඕ දෙන්නේ නැලු. අනිච්ච නිච්ඡං සමනා වදන්ති.
අනිත්‍යයි 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 කියලම බණ කියනවා. මේ ලෝකේ නිත්‍ය දෙයක් නෑ. අල්ලාගෙන හිටියාට ඕවා ඔක්කොම අනිත්‍යයි. ඒ හින්දා අත්හරින්න අල්ලා ගන්න එපා. ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. මේක කැඩෙන බිඳර හින්දා මේකට ලෝකේ කියලා කියන්නේ. ඔක්කොම කැඩෙනවා, මල බැඳෙනවා, දිය වෙනවා, කුණු වෙනවා, නැති වෙලා යනවා. ඒ හින්දා සුමන අඳන් දෙපා. ගුණපාලට විතරක් නෙමෙයි මරණේ. සුමනගේ මිනිහා මැරිලා දැන් උන්දාගේ හිත හදනවා ආඳුරු පාන්සු කුල වෙලා. සුමන අඳන් දෙපා. ගුණපාලයාට විතරක් නෙමෙයි මරණේ. මේ බණ කියන මටත් එහෙමමයි කියලා පන්සලට යනකොට ඇබිත්තිය කලේ බිඳලලු. එහෙම කියලා පන්සලට යනකොට ඇබිත්තිය කලේ බිඳලලු. කලහං කරෝති ගතස්ස බින්නම් කලහං කරෝති. පැලුවලු ඇබිත්තියට හත් අවුරුද්දකට ඇති වෙන්නේ. ඈ සුමනට බණ කියපු යතිවරයා සුමන නම් කමක් නෑ. අර ගුණපාලයා ගහක් වාගේ හිටපු ගුණපාලයා අප්පා පවුලක් නඩත්තු කරපු ගුණපාලයා මැරිලා තියෙනවා. අතන මැටි කලේ අබ්බින්දිලා තියෙනවා. ඒ වුණාට සුමනද ශ්‍රේෂ්ඨ. බණ කියපු අප්පද ශ්‍රේෂ්ඨ. බලන්නකො ප්‍රායෝගික ලෝකේ නෑ පුතේ අහන බණ. ප්‍රතිපත්තිගරුක ලෝකේ නෑ අහන බණ. ගිහිවත් පැවිදිවත් අපි ඔක්කොම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා මේ දිවුරුන් දිදී පස්සෙන් යන්නේ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ මෙහෙම නැහැ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ශික්ෂාකාමී පරිත්‍යාගශීලී ලැජ්ජා බය තියෙන ජාතියක්. තුනුරුවන්ට ලැබි පිරිසක්. තුනුරුවන් අනුගමනය කරන පිරිසක්. වන්දනමානන කරන පිරිසක්. නිර්ලෝභීව දාන ධර්මාදී කුසල ධර්ම වඩන පිරිසක්. එහෙනම් අහකන ඇරලා බලන්න. බලලා අද දවසේ පවත්වන ධර්මානුශාසනාවෙන් සුනාත ධාරේත චරාත ධම්ම හොඳට අහලා අවබෝධ කරගෙන අනුව හැසිරෙන්න මහන්සි ගන්න. තුබු තැනෙක සොර සතුරං ගත නොයිනයි සැඩ මනවත් වතුරෙන් වල නොයිනා කෝපවත් ගත මැති දුන් ගත නොයිනා උගත මන සිල්පයමයි මතුරැකෙන උගත මන සිල්පයමයි මතුරැකෙන. ඉස්සර හැම තැනම ලියලා තිබ්බනේ මේ ආදර්ශ පාඨේ. උගත මන සිල්පයමයි මතුරැකෙන. සුනාත ධාරේත චරාත ධම්මෝ. චරාත ධම්මෝ කියලා කිව්වේ ඒකම ධර්මෙහි හැසිරෙන්න. අතන කියනවා සිල්ප දක්වන්න. සිල්පය තමයි ලෝකේ වටිනාම වස්තුව. අපි ළඟ සිල්පනේ නැත්තේ නේද? වැඩ කරන්න හැකියාව නැත්තේ. වැඩ කිරීම නැත්තේ. පිළිපැදීම නැත්තේ. ක්‍රියාශීලී බව නැත්තේ. අපිට කරන්නනේ තියෙන්නේ ඔක්කොම නේද? පාඩම් කරන්න, ගණන් හදන්න,
චිත්‍ර අඳින්න, වයලීනේ වයන්න, නැටුම් නටන්න, රචනා ලියන්න. එහෙම නැත්නම් ගෝවිතං කරන්න, ගහකොළ හිටවන්න, පරිසරය පිරිසිදුව සකසන්න. එහෙම නැත්නම් ඔව් මොනවද කියන්නේ මේ කරන්න කියලා කියන්නේ. ඒ වගේ යෙදෙන්න ඕන. ඒ වගේ යෙදුනහම තමයි ප්‍රතිඵලය සාර්ථක. අනිත් සියලුම පුතේ හම්බ කරන දේවල් ඔට්ටු වෙවි ඔට්ටු වෙවි. ඔබ එකතු කරන දේවල් ඔබට හිමි නෑ. ඔබට ඔය ඔක්කොම දාලා යන්න වෙනවා. ඔබට සියල්ල දාලා යන්න වෙනවා. හොරු ආවොත් හොරකම් කරන් යනවා. දැන් මෙවුන්දලා බනහනවා. ආරෙන් හොරු පැනලා ගෙදර යනකොට ඉවරයි. ස්වෙච්චිදේ බණක් අහන්න ගිහිල්ලා බලපංකෝ අක්කා. බුදුහාඳුරුවොත් ඉවරයි, ධර්මයත් ඉවරයි, මහා සංඝරත්නයත් ඉවරයි, ත්‍රිවිධ රත්නයම ඉවරයි. මෙවුන්දාගේ ගේ ඇතුලේ තිබ්බ මාගල නැ. මෙවුන්දාට මාගල ලොකුයි ත්‍රිවිධ රත්නයට වඩා. ඔව් හිල්ලලා එළියේ තියලා තිබ්බ කලගෙඩිය යකඩ බඩු කාරේ කර ඇවිල්ලා අරන් ගිහින් හන්දෑවේ යනින් ගමන්. හිල් කාලේ පුතා යකඩ බඩු කාරයා ගෙනේ. දැන් යකඩ බඩු කාරයාට අසාප කරනවා, බනහන්ඩ ගිය එක ගැනත් කම්පා වෙනවා. දැන් ලොකු ත්‍රිවිධ රත්නයේද හිල් කාලේද කියන්න? හිල් කාලේ, හිල් කාලේ. මේ ඔක්කොම පිරිමි නම් මේ ගැන බලන්නේ නැහැ. පිරිමි හිල් කාල ගැන බල බල ඉන්නෝ නෑ නෑ. පිරිමි එහෙම නෑ. පිස්සෙක්ම හිටියොත් මිසක් පිරිමි හිල් කලගෙඩි ගැන බලන්න. කලයක් පාහගෙන එන්න කියලා කිව්වා. ඕම කොහෙන් තියනවා? පරම්පරා ගානක කලයක් ඕක. ඕක තියනවා? ඕක පෑසුවත් වැඩක් නෑ. ඕක පාසන්න දැන් ගෙනිහිලා අතෙන්ට දීපු ගමන් තව තැනක් හිල් වෙනවා. ඕන්නෑ. මා එනකොට කලයක් ගේන්න. ගණන් ගත්තෙම නෑ පුතා. හිල් කාලේ අනිත්‍යයි. ලොක්ක ගන්නවා. ලොක්කි ලොක්කි කලේට ලනුව දාලා බැඳලා තියෙන්නේ යටලියේ. යනින් එමින් ඔළුව වදින්ද, යනකොට එනකොට ඔළුව වදින්ද ගන්ටාරි වා. පෙරේතකම ඉවරයක් නැති ආසාවන්ගෙන් පිරිලා කාඩ්බෝඩ් කෑල්ලක්වත් විසිකන්න ඇව්වා තියලා තියෙන කිරි පෙට්ටි, හිස් කිරි පෙට්ටි, හිස් සමන්තින් හිස්සෙන ඇව්වා. මෙවුන්දා කෞතුක භාණ්ඩ වාගේ තියලා ගොඩ ගහලා පොදි බැඳලා අවසානයේ කරපොත්තෝ වෙලා අර වගේ උපදිනවා, ගෙම්බෝ වෙලා අර වගේ උපදිනවා, හූනෝ වෙලා අර වගේ උපදිනවා. නිරේ නිරාදුකේ ජරාවේ උපදිනෝ. එහින්දා ඇහැකන ඇරලා බලලා නුවණින් වමනාදේම කවරේ දැයි තෝරා ගන්න, නුවණ සාවදි කරන්න. ඒ සද්ධර්මයමයි. සබ්බදානං ධම්මදානං ජිනාති. ලෝකේ වටිනාම දාණය ධර්මය දාණය කිරීම. අද දවසේ විහාරාධිපති ලොකු ආමඳුරුවන් වහන්සේගේ උපන්දිනයට අවුරුද්දෙම වැඩ ආඳුරංගු උපන්දිනේ සමරමින් අවුරුද්ද පුරාවට පින්කම් මාලාව. අද දවසේ මූලික තේමාව උන්වහන්සේගේ උපන්දිනේ. හැබැයි විහාරාධිපතීන් වහන්සේගේ උපන්දිනේ වෙනුවෙන් හිතලා ආධාර කරපු අයගේ 8-10යි. නෑ නෑ, ඊට වැඩිය දුන්නෙම නෑ. 8-10යිමයි දුන්නේ කියලා ලොකු හාඳුරෝ ඒක නිකන් බර තියලා කිව්වා. බර තියලා කිව්වා. ඇත්තටම 8-10යි දීලා තියෙන්නේ අප්පා. 10 කියෝ උපන්දිනේට ලොකු හාඳුරුවන්ගේ. ඈ ගෙවල් කීයක සෙත් පිරිත් කියන්නේ ඇද්ද? ගෙවල් කීයක බණ කියන්නේ ඇද්ද? කී පාරක් බොලම් පන්සිල් දෙන්න ඇද්ද? සීලේ පිහිටියම නෑ
බැරි වුණා ස්වාමීන් වහන්ස, දාන හිතක් පහළ වුණේම නැ බණ ඇහුවට. පහළ වුණේම නැ. පරිත්‍යාගශීලී චේතනා ආවෙම නැ. නිර්ලෝභී චේතනා ආවෙම නැ. කරුණාව, දයාව, මෛත්‍රිය පහළ වුණේම නැ ස්වාමීන් වහන්ස. ඒ හින්දා 8-10න් උඩ යන්න බැරි වුණා. හොඳට බලන්නකෝ, හොඳට බලන්න. මම මේ කියන්නේ ඌවාගේ ඇත්ත, සැබෑම ඇත්ත බලන්න. අවබෝධයයි ඕන. ඇකනල්ලා බලලා ජීවිතේ තව චුට්ටකින් මැරෙයි දන්නේ පුතේ. සෙම තියන අය ඉන්නවද මේ වැස්සේ? දැන් බණ අහලා යනකොට සෙම වැඩි වුණා. හා ගෑව ඉවරයි. මෙතනින්ම මල් කඩුවාව පැත්තෙන් ඉස්පිරිතාලට ඇතුල් කරනවා. වෛද්‍යවරය අවලුව වන්නනවා. ටිකක් ඉස්සර වුණා නම් මොන හරි කරන්න තිබ වැඩන්නේ. වැඩන්නේද? වැඩක් නැහැ. ප්‍රාර්ථනා ඔක්කොම ඉවරයි. මේ ඇඳගෙන ආපු පරිස්සම් කරලා ආදරය කරන රෙද්දනේ ඔය ඇඳගෙන ආවේ නේද? ආදරණීය රෙද්දක් නේද ඔය ඇඳගෙන ආවේ? ඔව් ඔව්. ගරු බුහුමන් ඇති ආදරණීය ආසා කරන රෙද්දක් ඇඳන් ආවේ. ඔය රෙද්ද, ඔය රෙද්ද මෝචරියට යනකොට නෑ. වැරද්ද මෝචරිය යනකොට නෑ. මල්ශාලාවට යනකොට තිබ්බත් මල්ශාලාවෙන්න. ඊට පස්සේ ඔබට හම්බෙනවා රෙද්දක්. ඔබ අකමැති රෙද්ද, ඔබ අකමැති රෙද්ද හම්බෙනවා මිනියට අන්දමේක. කවුරු හරි කැමතිද ඒකට? කැමති නෑ. කවුරුවත් ගන්න මරණයෙන් සමුගෙන යනකම්වත් ගන්න ගන්න හිතන්නෙත් නෑ. හර එහෙම ඉන්නේ. හැබැයි ගන්ධ වෙනවා. ඒක නෑයෝ අරන් අන්දනවා. අකමැතිම කාමරේ, අකමැතිම පෙට්ටියේ බුදිනවා. කවුරුවත් පෙට්ටිය ගන්නවද? නෑ නෑ නෑ. මధుර පෙට්ටි අරන් ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ නේ. සූට් කේස් ගොඩ පෙට්ටගම් අල්මාරි යද්දි කෝකේද යන්නේ? අර ගේ ඇතුලේ තියෙන අල්මාරි නෑ නෑ. මල්ශාලාවේ අල්මාරිය යන්නේ. මල්ශාලාවේ අල්මාරිය. හැබැයි අර අල්මාරිය අතහැරලා නෑ. රෙදිත් ඒකේ, රත්තරනුත් ඒකේ, සියලුම මිල මුදලුත් ඒකේ. ඔය හීන් එක එළියට ගිහින් කිරි ටිකක් දීපන්. ඌගේ අවශ්‍යතාවය ඌනේ දන්නේ. හැබැයි ඒ අල්මාරිය පුදියන්න බෑ. ඒ අල්මාරිය ගේ ඇතුලේ තියලා ඔබ අකමැති අල්මාරියක බැහැලා අකමැතිම ඉඩමේ පදිංචියට යනවා. අකමැතිම ඉඩමනේ සෝංකනත්ත. යද්දි තහක බලාගෙන යන්නේ. කැමැතිම නැහැ. හැබැයි ඒකේ පදිංචියට යන්න වෙනවා මේ ඉන්න ඔක්කොටම. කවදද? හෙටද දන්නේ. අනිද්දාද දන්නේ. ඉංගනිද්දද දන්නේ. ඒ වුණාට හිතට පහළ වෙලා නැහැ. මට මේකට එන්න වෙනවා. මට මිහිදම් වෙන්න වෙනවා. මට පෙට්ටියේ යන්න වෙනවා. මොන ඇඳුම් තිබ්බත් අර ඇඳුම මයුරුම. ඒ හින්දා ආසාවෙන්, තණ්හාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, මදමාන ගතිවලින් දූෂිත මිනිහෙක් නොවි සීලාදී ගුණධර්මයන්හි පිහිටා සත්පුරුෂයෙකු වීමමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ නිසා ආර්ය ධර්මයෙහි පිහිටා මා ධර්මානුකූලව හැසිරෙන්නට වෙර වැඩිය යුතුයි. මනුලොව ඉපදිලත් බැරි වුණොත් තිරිසනෙක් වීමා කෙසේ නම් බණ අහන්නද, පින්කුසල් වඩන්නද? මේ ලැබිච්චි වාසනාවන්ත වෙලාවේ ඵල නෙලිය යුතුයි කියලා හිතලා පින්කුසල් වඩන්න මහන්සි ගන්න. අද දවසේ අපේ ලොකු ආඳුරුවන්ට දිගාසිරිපතා සිදු කරනු ලබන මේ උතුම් පින්කමට නන් අයුරින් දායක වී නැසී මිය පරලොව ගිය ඥාති ප්‍රාණකාරාදීන්ට පින් දෙන්නට,
දායකත්වය ලැබූයේ සියලු දෙනාගේම ඥාති ප්‍රාණකාරාදී වූ පිංගන්ද වේනන්ගේ හැම දෙනාටමත්. මේ වෙහෙර විහාර ගම්බිම් මිඩං කඩම් මම්මාවත් දළදුළ ගංගා කෙත්තතු ගහ කොළ තුරුලතාවෝ. අපට නිර්මාණය කොට දායාද කරමින් මියගියපු අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තා පනත්තාදී වරිගක්කාරයෝ පිංගන්ඩ වේනං ඒ සෑම සියලු දෙනාටද මේ පින්කු සල්වේවා. මේ රජ දවසේ සිට විහාරස්ථාන කරවා අපට පූජා කරලා ඒවා ආරක්ෂා කරලා අපට දායාද කරලා අපවත්වී වදාළ යම් නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගෞරවනීය මහසඟරුවන පිංගන්න වේනම් උන්වහන්සේලාටත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ධර්මඥානය පහළ කරගන්නට වාසනාව ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහඬ ලෑස්ති වෙන්න ඔරලෝසුවකුත් පේන මානේ තියන්න නැත්තම් මේ උන්දල වැටෙනකම් වැස්ස පායනකම් මම ඔබ වෙනුවෙන් මාතෘකා කරන්නට යෙදුනා. මොකද්ද මාතෘකාව? ඔව්, කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රයේදී දේශනා කළා. කර්මය විපාක දෙනවාමයි නේද? හැබැයි විපාක දෙන එක ඈත් කරන්න බැරිද? විපාක දෙන එක ඈත් කරන්න පුළුවන්. බලවත් කුසල කර්ම ඉදිරි සරල අකුසල කර්ම නැති කරන්න පුළුවන්. බලවත් කුසල කර්ම ඉදිරි දුර්වල අකුසල කර්ම නැති කරන්න පුළුවන්. අහෝසි කර්මයට තල්ලු කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කර්ම විපාක ඈත් කරන්න පුළුවන් ශක්තියින් පහක්. ශක්තියින් හතරක් නේද? හතරක්. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්ති ප්‍රතිබාලානීන විපච්ඡන්ති උපදි සම්පත්ති ප්‍රතිබාලානීන විපච්ඡන්ති කාල සම්පත්ති ප්‍රතිබාලානීන විපච්ඡන්ති පයෝග සම්පත්ති ප්‍රතිබාලානීන විපච්ඡන්ති. විපත්ති සිදුවෙන්නේ මොනවා හින්දාද? සම්පත්තියෙන් හින්දා. මොන සම්පත්තියද? ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය. මේවා තියෙනවා නම් ඒ මිනිහාට විපාක දෙන්න තියෙන කර්ම ඈත් කරන්න පුළුවන්කම තියෙනවා. තල්ලු කරලා දාන්න පුළුවන්කම තියෙනවා. විපාක නොදෙන තැනට ගේන්න පුළුවන්කම තියෙනවා. දුර්වල කර්ම. එක ගති සම්පත්තිය. මොකද්ද ගති සම්පත්තිය? ගතිය කියන්නේ මොකද්ද? සම්පත්තිය කියලා නම් කියනවානේ වස්තුවට. ගතිය කතාවට කියනා නේද? උගේ ගතිය ඌ නාරී මැරුවත් උපංගේ ගතිය බලියරියත් නෑරෙ. මේකගේ පර ගති තියෙන්නේ කියලා කියන්නේ. මේකගේ වල් ගති තියෙන්නේ, පර ගති තියෙන්නේ, නොහොඹිනා ගති තියෙන්නේ, චණ්ඩාල ගති මේකට තියෙන්නේ. උන් ගතිය කියන වචනේ පාවිච්චි වෙනවා පුතා සමාජය ඇතුලේ. ඒ වුණාට ගතිය මොකද්ද කියලා ඇහුවොත් ගතිය දන්නේ නැහැ. දැන් ඔයාලගේ ගතිය කොහොම එකක්ද? ඈ
ආමුදුරනේ අපේ ගතිය හොඳයි ඉතින්. ඈ නෑ, ගතිය හොඳ හින්දා තමයි මනුලොව ඉපදුනේ. ගතිය හොඳ හින්දා මනුලොව ඉපදුනා. ගතිය සම්පත්තියක් හින්දා. ඒ විතරකුත් නෙමෙයිනේ නේද? මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා වාගේ කාලෙක. ධර්මය නිර්මලව පවතින කාලයක, ධර්මය ඇහෙන කාලයක, ධර්මය දේශනා කරන සාකච්ඡා කරන කාලයක ආර්ය කුල සැරියුත් මුගලන් පරම්පරාවට නෑකම් කියන මහරහතන් වහන්සේලාගේ පරපුරේ හාමුදුරුවරු වැඩ ඉන්න කාලෙක අපේ ගතිය මනුස්ස ලෝකයට එන්න ලැබිලා. ගතිය කියන්නේ පුතේ උත්පත්තිය ලබා දෙන කර්ම ශක්තිය. උත්පත්තිය ලබා දෙන කර්ම ශක්තිය තමයි ගතිය කියලා කියන්නේ. ගතිය හොඳයිනේ නේද? මනුස්ස ලෝකයට ඇවිල්ලානේ. ගතිය විපත්තියක් වෙලා තියෙනවද? නෑ. ගතිය විපත්තියක් වුණා නම් තිරිසන් ලෝකයට යන්න තිබ්බා, ප්‍රේත ලෝකයට යන්න තිබ්බා, අසුර ලෝකයට යන්න තිබ්බා, නරකයට වැටෙන්න තිබ්බා, සතර අපායටම වැටෙන්නේ නැතුව ඔබ මනුස්ස ලෝකයට ඇවිල්ලා ගතිය හොඳයි. ඒ විතරකුත් නෙමෙයි, ගතිය විපත්තියක් වෙලා නෑ. ඔබ මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නේ අංග සම්පූර්ණව. අංග සම්පූර්ණව ඉපදිලා ඉන්නේ. ගතිය හොඳයි. හැබැයි හොඳ ගතියකින් මනුලොව ඇවිදිලා දැන් මොකද කරන්නේ? ඈ දැන් මොකද කරන්නේ? දැන් ගති කොහමද? දැන් ගති ගුණ කොහමද? කොහමද කොල්ලගේ ගතිගුණ? ආපෝ කතා කරන්න එපා, කතා කරන්න එපා. නසනාරියා ආන් ගති, උගේ ගති නසනාරි ගතිලු, වල් ගතිලු, ජඩ ගතිලු, නිවට ගතිලු. ලෝකේ අඳුන්නනෝ. මතක තියාගන්න, ගතිය හොඳ හින්දා මනුලොවාව මතු මතුත් ඔබේ ගතිය ශ්‍රේෂ්ඨ එකක් කරගන්න නම් මොකද කරන්න ඕන? ගතිය හොඳ නම් උපදින්නේ කොහෙද? ඈ හොඳ ගතියක් ඇතිව මැරිලා උපදින්නේ කොහෙද? ඈ සුගති. සුගති ලෝක තුනයි. මොනවාද සුගති ලෝක? මොනවාද පුතා? දෙව්ලොව, බඹලොව, මනුලොව. දිව්‍ය ලෝක තියෙනවා හයක්. චාතුර්මහරාජක යාමය තුසිතේ නිම්මාන රතිය පරලිම්මිත වසවත්ති. දිව්‍ය ලෝක හයයි. කෝකටද කැමති? කෝකට යන්න හම්බෙයිද? මිනිහට තලපු තැලිල්ලට කෝකට යන්න හම්බෙයිද? අරුට මානසික වද දීලා 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 තලාපු තැලිල්ලට කොහොම යන්න හම්බෙයිද? කොයි දිව්‍ය ලෝකෙටද? තමන්ගේ ස්වාමියා සිටියදී පර සැමියෝ පසු පස ලුහු බැඳ සැප හෙව්ූ ඇත්තෝ කොයි ලොවද? ඈ ඕකේද? මෙතන නෑ එහෙම අය. ආ මට අමතක වෙලා, ඒ අය එහෙ ඉන්නේ, මෙහෙ නෑ. මෙහෙ සුර විමන චාතුර්මහරාජකේ වාල්. වල් ගතිගුණ අපේ, වල් ගතිගුණ අපේ. එනිසා අවබෝධයයි ඕන. අවබෝධයේ යුක්තව ජීවිතය දකින්න පින්නතුනේ. මේ බණ කියන්නේ ගතිය හොඳ වෙලා ඇවිදිලා මේ ජීවත් වෙන කාලයේදී යහපත්
කුල ගති පැවතුම් ධර්මානුකූල ගති පැවතුම් නිර්මාණය කරන්න ඕන. දෙව්ලොව යන්න නම් මේ ගති ඕන. මොන ගතිද? දෙව්ලොව යන්න නම් මේ ධර්මතා දෙක ඕන. මොන ධර්මතා දෙක? දේව ධර්ම, දේව ධර්ම ලැජ්ජාව සහ බය. පාපයට තියෙන ලැජ්ජාව බය ඇතිව ප්‍රතිපත්තිගරුකව පාපයට නොවැටි රැකීමෙන් පින් කටයුතු වලම යෙදීමෙන් ඔබ යන්නේ දෙව්ලොව. ඔබ යන්නේ දෙව්ලොව. බ්‍රහ්ම ලෝකයට යන්න නම් ඈ දැන් මේ ඉන්න කාන්තාවන්ට ගෞරව නාමයක් තියෙනා නේද? බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්මයා වෙන්නේ අම්මයි තාත්තයිලු. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා. ඒ මේ ගෑනු අයටද කියලා තියෙන්නේ වෙන ගෑනු කට්ටියකටද? බ්‍රහ්මාති මාතා පිතරෝ. හොඳට බලන්නකෝ හැරිලා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා බ්‍රහ්මයාගේ ගති තියෙන්නේ අම්මටයි තාත්තටයි. මොනවාද බ්‍රහ්මයාගේ ගති? ඈ මොනවාද පුතේ? අහුන්නේ. ඔව් සතර බ්‍රහ්ම විහරණය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තියෙනවා. ඈ මේ මේ අය ගාව තියෙනවද? මෙත්තා. මෙත්තා කෙසේ වෙතත් පෙත්තා නම් ඇති. කතුරු වාගේ ඕපාදූප කිය කියා ඕපාදූප කිය කියා තෙපලන ඒ පෙත්තා ගති ඇති මෙත්තා නැ. මෛත්‍රිය. මෛත්‍රිය කාටද? මෛත්‍රිය ප්‍රිය වල්ලභයාට මෛත්‍රී කළ යුතුයි. වල්ලභයා කිව්වේ වල්ලභයා කිව්වේ මිනිහට අඩේ. වල්ලභයා කියන්නේ ස්වාමියාට, ස්වාමියාට, ස්වාමි පුරුෂයාට, මිනිහට, ඔබේ මිනිහට. ඊකට කියනවා වල්ලභයා. ඒ වල්ලභයාට මෛත්‍රී කළ යුතුයි. බිරිඳට, කලත්‍රයාට. කලත්‍රයා කියන්නේ කාටද? බිරිඳට. බිරිඳට කලත්‍රයා කියලා කියනවා. ඒ බිරිඳට මෛත්‍රිය කළ යුතුයි. අම්මටයි තාත්තටයි මෛත්‍රිය කළ යුතුයි. සහෝදර සහෝදරියන්ට මෛත්‍රිය කළ යුතුයි. නැන්දාට, ලේලීට මෛත්‍රිය කළ යුතුයි. මේ ආදී කොට නෑ පරපුරේ හතර වරිගයට මෛත්‍රිය වැඩිය යුතුයි. පින්නතුනි ලෝකවාසී සියලු මානවයාට මෛත්‍රිය කළ යුතුයි. ලෝකවාසී සියලු සතුන්ට මෛත්‍රිය වැඩිය යුතුයි. අපා, දෙපා, සිව්පා, බහුපා බාණ්ඩක මුළු ලෝක ධාතුවම බුදුහාඳුරෝ අතට පිඩක්කොට මෛත්‍රිය වඩන්න කිව්වා. අපාදකේ හිමේ මෙත්තම් මෙත්තන් දිපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තම් මෙත්තම් බහුප්පදේ හිමේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ. අපා, දෙපා, සිව්පා, බහුපා. කකුල් වලින් කිව්වේ මුළු ලෝකෙම සත්තු මේ ඔක්කොටම අහු වෙලා. අපා කකුල් නැතිව. දෙපා කකුල් දෙකක් තියෙනව. සිව්පා හතරක් තියෙනව. බහුපා ගොඩාක් තියෙනව. දැන් ඔයිට එහා සතෙක් කියන්න මට. ඔය ගොඩවල් හතරට නොවැටෙන සතෙක්. නොවැටෙන එකෙක් නෑ.
බුදුහාඳුරුවන්ගේ සරුවත්නතා ඥානය බලන්ට විද්‍යාඥානය උන්වහන්සේගේ පතල මහා කරුණාවෙන් සෙව්ූ චතුරාර්ය සත්‍ය අවබෝධය බලන් ලෝකෙ මාරගෙන මේ සියලු දෙනාට මෝප මෛත්‍රී වඩන්න. ඔබ ඔක්කෝටම නැතත් අඩුම තරමේ ඔබේ මෛත්‍රිය ඔබේ අම්මට ඔබේ අප්පට ඔබේ බිරිඳට ඔබේ සැමියට ඔබේ දරුවන්ට ඔබේ ළඟම නෑ පවුලටවත් මෛත්‍රිය බෙදෙනවද බලන්න. එතකොට ඔබට තේරෙයි බ්‍රහ්ම විහරණ හතරේ පළවෙනි එක මෙත්තා තියනවාද. හොඳට බලන්න. වෛරෙන්ද නැද්ද? ද්වේෂයෙන්ද නැද්ද? අරයා ගැන මෙයා ගැන මිනිහා දිහා බලන්න ඔක්කොම බිරින්දෑවරු ඔක්කොම මිනිහා දිහා බලන්න මිනිහා මිතුරුද සතුරුද? බිරින්ද දිහා බලන්න හැමෝම මිතුරුද සතුරුද? දෙමව්පියෝ දිහා බලන්න හැමෝම මිතුරුද සතුරුද? නැන්දම්මලා දිහා බලන්න ඔක්කොම හාමුදුරුවනේ බණටවත් නම් මතක් කරන්න එපා ඕකි. ඔව් ඔව් මේ මං ඇත්තම කියන්නේ අපේ හාමුදුරු මේ සත්‍යම කියන්නේ. මේ උන්දලා මේ ඉන්නවා නේද නිවන් යන්න වාගේ. කාගත්ත ගමන් වෛරයෙන් ඉන්නේ. වෛරක්කාර ඔබට තියෙන පාර නිරය නිරය. ඒකෙන් අත මිදෙන්න අත මිදෙන්න නම් පින්නතුනි මෛත්‍රිය කරුණාව මුරුදු බව උපේක්ෂාව මැදහත් බව මේ කියන උදාර බ්‍රහ්මාදී ගුණ ජීවිතය තුළ පුරුදු කරමින් පුරුදු කරමින් පුදුරු පුරුදු කරමින් ඉදිරියට යන මිනිහා මරණින් මතු බඹලෝ උපදිනවා. මේ දෙකටම යාගන්න බැරි වුණොත් කැරකිලා ආපහු පින්නතුනි වයඹ කුරුණෑගල. මේ සොඳුරු ගම්පියසේම උපදිනවා. මේ සොඳුරු ගම්පියසේම ඔබ උපදිනවා. එතෙන්ට එන්න මොනවද වඩන්න ඕනෑ ගුණ? මොනවද තියෙන්න ඕන ගති? ඒව තමා පුතා මානව ධර්ම. ඒවට කියනවා මානව ධර්ම. මොනවද මානව ධර්ම? බුදුහාඳුරෝ පුරුදු කරන්න කියපු කරුණාව දයාව මෛත්‍රිය සෙනෙහස ආලය ආදරය ලෙංගතුකම ඍජු බව මෘදු බව තපස වීර්ය සමානාත්මතාව කෘතගුණ සැලකීම ඊර්ෂ්‍යා නොකිරීම මැලිකම් දුරලීම මේ ආදී කොට උතුම් මිනිස් ගති අපි තුල නිතර පාවිච්චි වෙනවා නම් මරණින් මතු උපදින්නේ පුතා මනුලෝ. මේ සුගතියේ උපදින්න ගතිය පිහිටුවන්න මරණාසන්න මොහොතේ මැරෙන වෙලාවේ පවිත්‍ර දර්ශන පේන්න ඕන. පවිත්‍ර දර්ශන පේන්න ඕන. බුදු ආමුදුරුව පේන්න ඕන. ධර්මයේ සිහියට එන්න ඕන. ආර්ය මහා සංගරුවන ධර්මයේ දේශනා කරනවා පේන්න ඕන. ආර්ය සංගරුවන ඇස් ගහනවා පෙනිලා හරියන්නේ නැහැ. ආර්ය සංගරුවන බෝධිය ගාව සිවුර තියලා මෙවුන්දා එක්ක කරකට දාගෙන දුවනවා පෙනිලා බෑ. පන්සල් වල ආන්දරෝරු හිග පිරිමි අරන් ගියාද? පිරිමි අරන් ගිහිල්ලා නෑ. ඒක ආන්දරු කෙනෙක්වත් අරන් ගියේ ගෑනු දාන දෙන්න ඇවිල්ලා කරපු මායම. මේ ගොම් වාහලත් රැවටිලා මෙච්චර උතුම් ආර්ය පින්කෙත හැරදමා කොහෙදෝ තියෙන කුණු ගොර කාණ්ඩක්
වහල් කොට ගමන් කරන්න ඕන. කුණුගොර කාණ්ඩක් වහල් කොට ගමන් කළා. ඒකේ කරුමය ගෙවනවා ගොඩාක්. ඔව්. අපේ හාමුදුරු කෙනෙක්, අපේ හාමුදුරනේ රාජකීය පඬිතු, නියෝජ්‍ය විදුහල්පති වෙලා හිටියා. අවුරුදු 50 ගානකින් සිවුර තියලා දරුවොත් ඉන්න ගෑණියක් අරන් ගියා. ඔව්. කරුමේක මහත බලන්න, කරුමේක මහත නියෝජ්‍ය විදුහල්පති. අවුරුදු 30ක්, අවුරුදු 30ක් විතර පන්සලේ වන්දන මානන ලැබමින් දම්බලඳා පුත්තමේ, දම්බලඳා පුත්තමේ පැවිදි ජීවිතයේ අවුරුදු, උපසම්පදා ජීවිතයේ අවුරුදු 30ක් විතර, පැවිද්දෙන්ම බැලුවොත් අවුරුදු 40ක් විතර. වැඳ වැඳ දීපු දානේ කාපු, බණ පොත් ගොඩේ පුදියාපු මේ සංඝයා වහන්සේ කරගත් අපරාධේ අවසාන කෙටියෙන්ම කිව්වොත්, ඒ ගෑණි ඊට පස්සේ යුද හමුදාවේ කොල්ලෙක් එක්ක පැනලා ගියා මේ කවදාලා. ඊට පස්සේ ආපු කනස්සල්ල කලකිරීම, දියවැඩියාවක් තිබුණා, කන්දක් ළඟ කොල්ලතු මඩුවක තුවාල කුණු වෙලා පණ පිටින් පණුව ගහලා මැරුණා කියන්නේ. පාංශකූලෙට කෙනෙක් නැහැ හාමුදුරුවනේ, පාංශකූලෙට කෙනෙක් නැහැ, වලලන්න පෙට්ටියක් නැහැ. හාමුදුරුවරු සිය දහස් ගානක් රැස් වෙලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කරලා පින් දීලා මහා සෑයක දරසෑයක ආදාහන පූජෝත්සවයකින් සමුගන්න තිබ්බ මිනිහා. ඊයේ පෙරේදා ඔයාලා දැක්කා ක්ලබ් වසන්තත් එක්ක මැරුණා තවත් මිනිහෙක්. ගුවන් විදුලියේ රූපවාහිනියේ ප්‍රසිද්ධව බණ කියපු සංඝයා වහන්සේ කෙනෙක්. අවසානයේ මිනිහ බාර ගන්න කෙනෙක් නැහැ. මිනිහ බාර ගන්න කෙනෙක් නැහැ. සතෙක් සිව්පාවෙක් වගේ මැරිලා ගියා. මේ සිවුරට පුතා කරපු ගැරහීම, සාසනයට කරපු ගැරහීම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දුන්නා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්. ඒ වාගේ සංඝයා වහන්සේ කෙනෙක් සිවුර දරාගෙන ඉද්දි මගේ මිනිහා වේවා, මගේ මිනිහා වේවා කියලා ගෑණිය ප්‍රාර්ථනා කරමින් පස්සේ ඇවිද්දොත් ඒකිට පණුව ගහනවා. අවීච මහා නරකාදීයේ පණුව ගහනවාමයි. නිකං හිතන්නකො මේ මං බණ කියනවා. ඒ බණ කිය කියා ඉන්න අතරේ කවුරු හරි ප්‍රාර්ථනාවක් හිතුවිල්ලක් ඇති කරගත්තොත් මේ හාමුදුරුවෝ මගේ මිනිහා වේවා කියලා ඒකි නිරයේමනේ යන්නේ. ඇයි මං මෙහෙම කිව්වේ? අර යතිවර බණ කියපු හාමුදුරුවරුව සියක් පොළකට ගියාලු. එක ගෑණියා, මට එයාගේ නම කියන්න බෑ. ඕ දක්ෂ මදුර කටහඬක් තිබ්බ යතිවරයෙක් මේ ලංකාවේ. ඕ සියක් පොලකට ඉතර ගියාලු මේ හාමුදුරුව බණ කියන තැන්වල ඉස්සරහම ඉඳගෙන ඉන්නවලු කියලා. ඉඳලා 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 කොහොම හරි රාගික ඇලීම්, ගැටීම්, බැඳීම් ඇති කරගෙන ගැලෙව්වා කියන්නකො සිවුර. නිරයේ උපදින්නේ නිරයේ, ගතිය නිරයට. එහෙනම් සිහිය පිහිටුවා ගන්න, සිහිය පිහිටුවා ගන්න, ලෞතුරා ධර්මයේ ගැන සිහිය පිහිටුවන්න, ලෞතුරා බුදුහාමුදුරුවෝ ධර්මයේ තුලින් දකින්න, ධර්මයේ තුලින් ආර්ය මහා සංඝ රත්නය දකින්න. තුනුරුවන් උතුම් සරණයි කියන හැඟීමෙන්, ගෞරවයෙන්, සද්ධාවෙන් වන්දනමාන කරනවා මිසක් රාගික කෙලෙස් බර හැඟීම් ඇති කරගෙන වහල් වෙන්න එපා. යන්නේ නිරයට,
දෙපාර්සවයම දෙපාර්සවයම නිරේට ඇහැකන ඇරලා බල්ලා ජීවිතය හදන්න.